එවගේම අපි බලාපොරොත්තු වෙන්නේ දෙසැම්බර් මාසයේ වෙද්දී ශක්තිමත් ස්ථාවරත්වයක් ආර්ථිකය තුල අරගෙන 2024 සිට ආර්ථික වර්ධනයක් වෙත ගමන් කිරීම. ශ්‍රී ලංකාවට ලබා දුන් ණය පහසුකමට අදාළ දෙවන වාරිකයේ මුදා හැරීමට පෙර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිදු කරන සමාලෝචනය අද ආරම්භ වුණා. IMF නියෝජිතයින් සති දෙකක කාලයක් මෙරට රැඳී සිටමින් මෙම සමාලෝචනය සිදු කිරීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කළ ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකම මෙරටට ලබා දෙන්නේ අවස්ථා හතරකදී. සමාන වාරික හතරකින් ණය මුදල මෙරටට ලබා දෙන්නේ එක් එක් වාරිකය මුදා හැරීමෙන් පසුව ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසුවයි. පළමු වාරිකය මුදා හැරීමෙන් පසුව ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීම අද ආරම්භ වුණා. අද පෙරවරුවේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධව පළවෙනි සමාලෝචනය ආරම්භ කරා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා සාර්වාර්ථික ප්‍රතිපත්තිය තුළ තිබිය හැකි අභියෝගවලට මුහුණ දෙන ආකාරයත්, ඒ වගේම ඉදිරි වැඩසටහන සම්බන්ධනුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම අපේ මුදල අමාත්‍යාංශයත්, ඒ වගේම මහ බැංකුවත් සහ ඊට අදාළ අනෙකුත් අමාත්‍යාංශ සමග සාකච්ඡා කරයි කියලා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ මෙම සමාලෝචනය සම්පූර්ණ වුණාට පස්සේ අපි බලාපොරොත්තු වෙන දෙවැනි වාරිකය ලංකාවට ලබා ගැනීම. ශ්‍රී ලංකාව IMF ණය වැඩසටහනට ඇතුළත් වීමේදී ඔවුන් ලබා දුන් ඉලක්ක වලින් අගෝස්තු මාසයේ වන විට ඉලක්ක 57ක් සම්පූර්ණ කළ යුතුව තිබුණා. වෙරිටි රිසර්ච් ආයතනය පෙන්වා දෙන්නේ ඉන් ඉලක්ක 38ක් ශ්‍රී ලංකාව මෙම කාල සීමාව තුළ සම්පූර්ණ කර ඇති බවයි. අගෝස්තු මාසයේ වන විට සම්පූර්ණ කළ යුතු ඉලක්ක 11ක් පිළිබඳව ප්‍රගතිය නොදන්නා බවත්, 8ක් ළඟා කරගෙන නොමැති බවත් එම ආයතනය පවසනවා. දැනට ගෙවීම අත්හිටුවා ඇති විදේශීය ණය ආපසු ගෙවීම සඳහා හැකියාව ලබා ගැනීම IMF ණය වැඩසටහන හරහා අපේක්ෂා කළ ප්‍රධාන ඉලක්කයක් වන අතර, මේ වන විට දේශීය හා විදේශීය ණය සම්බන්ධයෙන් වන ක්‍රියාමාර්ග අවසන් කර නැහැ. දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අනුව මහමෙකු බැඳුම් කරවල ආයෝජනය කර ඇති සේවක අරමුදල් නැවත අලුත් බැඳුම් කර ලෙස නිකුත් කිරීමට අදාළ දැන්වීම මුදල අමාත්‍යාංශය පෙරේදා ප්‍රකාශයට පත් කර තිබුණා. විදේශීය ණය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීරණයක් ලැබී නොමැති අතර එය තවමත් පවතින්නේ සාකච්ඡා මට්ටමේ. අපි දැනට දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඒකේ තව අධ්‍යයනයක් ක්‍රියාත්මක කිරීමට තියෙනවා. ඒ අධ්‍යයන ඉදිරි සති කිහිපය තුළදී ක්‍රියාත්මක වෙයි. ඒ වගේම විදේශීය ණය ප්‍රතිභූගතකරණයට දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන අවසන් කිරීම ඉතාම වැදගත්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නේ දෙසැම්බර් මාසයේ වෙද්දී ශක්තිමත් ස්ථාවරත්වයක් ආර්ථිකය තුළ අරගෙන 2024 සිට ආර්ථික වර්ධනයක් වෙත ගමන් කිරීම. මියතර වෙරිටි රිසර්ච් ආයතනය පෙන්වා දෙන්නේ දෙවැනි වාරිකයේ මුදා හැරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජුනි මාසය දක්වා අත්කරගෙන ඇති ප්‍රගතිය සලකා බලනු ඇති බවයි. කෙසේ වෙතත් ණය වාරිකය අනුමත කිරීම ඔක්තෝබර් මාස අවසානයේ වන තෙක් පමාවනු ඇතැයි අපේක්ෂා කරන බවද එම ආයතනය පෙන්වා දුන්නා. විශේෂයෙන්ම අපි බහුතරයක් ඒ කාරණා සම්පූර්ණ කළා තියෙනවා. විශේෂයෙන්ම සමහර කාරණාවලදී අධිකරණමය කටයුතු සිදු වෙච්ච හින්දා අපිට අනපනත් සම්මත කර ගැනීමේ සුළු ප්‍රමාදයක් ඇති වුණා. එතකොට ඒ සම්බන්ධයෙන් අපි ඒ අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා ඒ බව දැනුම් දීලා තිබ්බේ. අපේ කාරණා ඉෂ්ට කළා තියෙනවා රජයක් හැටියට. ඉතින් මම හිතනවා අපිට දෙවනි මාර්ගය ලබා ගැනීම සහ ඉන් ඉදිරියට ගමන් කිරීම ගැටලුකාරී තත්වයක් ඇති වෙන්නේ නැහැ. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන වුවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග